කෙතරම් මුදල් ඉපයුවා ඉතුරුවක් දක්නට බැ. දැන් මේවා කටයුතු අපි හොඳට පැහැදිලිව ක්‍රම දෙකකින් දකින්න. එකක් තමයි අපේ පාලනය සැලැස්මක් අප් කරන හැටි අපි දන්නේ නැති කම. ඒක පැත්ත. ඒත් අනික් කාරණේ තමයි අලෝභයේ ලැබීමට අද්වේෂයේ සමගීත අමෝහයේ නුවණට හේතු වෙන. මේ කාරණා තුන. යම් කිසි මුදලක් ඉතුරු කරගන්න කියන එක යම් කිසි උද්ගලී ලෝභයෙන් උත්සාහ කරන. ලෝභයේ පිරිහීමට හේතු වෙන කියන එක. ලෝභය ඇදේ භූමිකාව කියන කතාවක් අපේ එනවා ඉතින්. මේක කාරණා. අලෝභයේ ලැබීමට හේතු වෙන ක්‍රම හකස් වෙලා ඉන්න. නෑ අලෝභේ නම් විවිධයන් කොලේතු දැන සුදුසු දැන සුදුසු දෙයට විලං කරන්න. නිකර්ණේ නාසිකන එක හොඳ වැඩක් නෙමෙයි. ඒ වගේම කලේතු දැන්දි නොකර ඉන්න එක හොඳ වැඩක් නෙමෙයි. එයා තමන් ඉතින් ගන්නා ප්‍රමාණයකදී යම් කිසි දෙයක් වින්දහම් කරන්න යම් ප්‍රසා ගත නැහැ ඒක වෙන් කරගන්න. පුතුමන් උදෙසා කරන්නා වූ අග්‍රසස්‍යයක් වෙන් කරගන්න පුරුදු වෙනවා. ඒතර ඒ වගේම ලැබූ දෙයකින් දෙමව්පිය වැඩි හිටියාදී පෝෂණය කළ යුතුයි ඉන්නවා. ඒගොල්ලෝ පෝෂණය කරන්නේ. තමන්ට යම් හැකිය ආරක්ෂාවක් අද නොකරනම දෙයක් බොහොම අලු දෙයක්. තමන්ට යම් ජීවත් වීමේ හැකිය ආරක්ෂාවක් සපයලා දුන්න මග පෙන්නලා දුන්නේ යම් කිසි ස්වාමිවරයෙක් ඇත්නම්. එහෙම නැත්නම් යම් කිසි උගන්නපු ගුරුවරයෙක් ඇත්නම්. ඒ ගුරුවරයන් සැලකීමේ ප්‍රතෝපකතා සැලකීම අප දකින්නේ නැහැ. අපිට උගන්නපු ගුරුවරු ගැන අපි හිතන්නේ. යම් කිසි හැකිය ආරක්ෂාවක් ලබා දුන්නේ යම් කිසි කෙනෙක් ඇත්නම් මග පෙන්නලා දුන්න කෙනෙක් ඇත්නම් පස්සේ ආර වැර වෙනා ඉන්නවා මිසක්. එයාගේ වැඩි කඩාගෙන ඉතින් එයාට හිඟි කරනවා මිසක් අපි දකින්නේ නැහැ එයාට කළ යුතු උදව් උපකාර. මෙන්න මේ වගේ දැන්වලදී ප්‍රතෝපකාරය දකින්න ඕනේ. ඉතින් හැම කෙනෙම තමන් විසින් තමන් දැන් අපි තමයි යම් කිසි මේ කෘතිකාර්මික වැඩක් හෝ නැත්නම් මේ භෞතික භාවික ලෝකෙ තිබෙනා වූ පුද්ගලික කටයුත්තක් කරනකොට උදව් කළ උපකාර කළ කියා දුන්න මගේ කියා දුන්නයි හම්බෙලා ඒ ඇයිට යම් කිසි ආකාරයෙන් වසරක කීප වතාවක් හරි ගිහිල්ලා හම්බෙලා හැපදුම් බලලා යම් කිසි තමන් උපකාරයක් කරලා ඒ උපකාරයෙන් ගරු කරලා බුලත් වතක් හරි දීලා ඒක කියා හිටන් චිත්ත ප්‍රසාදය ඇති කරවලා ඒ ආශිර්වාදය අරගන්න ඕනේ. ඒ වගේම හදපු කරු දෙමාපියන් සාදී වශයෙන් තම කොච්චර ඈත හිටියත් කොහොම හිටියත් තමන්ට අඩුපාඩු බලලා සුද්ධ කරලා මොනවා හරි චිත්ත ප්‍රසාදය ඇති කරවන්න ඕනේ. ඉතින් යන්නේ ආකාරයෙන් අපි සමගිය සමාජානීය කටයුතු කිරීම අත්හැරලා තියෙන්නේ මේ කාලේ. අපි හිතන්නේ ඒවා අත්‍යවශ්‍ය ඒවා කියලා. ඇත්ත වශයෙන්ම කෙනෙකුගේ යහපතට ආශිර්වාද වෙන බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන කිසි දවසක බලද්දන්න බැරි කාරණා හැටියට වෙන්නවා කරනවා. ඒක හැම කෙනෙක් කවදාවත් බලද්දන්න බෑ කියලා පෙන්නනවා. එනවා ඒ වැඩිහිටියෝ ප්‍රස්ථානය කෙරෙන්න ඕන. බලද්දන්න බෑ. ඒ වගේම තමන්ට යම් කිසි කරයුතු කරලා දුන්න සහාය පක්ෂයට උදව් උපකාර කරන්න ඕනේ ගරු කරන්න ඕනේ. ඒ අය බලද්දන්න බෑ. ඒ වගේම යම් කිසි ඉෂ්ට දේවතා කොටස යම් කිසි ආකාරයක ස්ථානගතව පෙදී සාදාසා කරන දේවතාවෝ සිහි කරලා ඒ දේවතාවන්ගේ දේවතා බලි කියන දේවතා පූජා දෙන්න ඕනේ. ඒ අය ගරු කරලා එයාට මේ උපකාර සලකලා කුස උපකාරව. ඒ වගේ වැඩිහිටියන්ගේ සැලකීම් ආදී කටයුතු කරන්න ඕනේ. මේ අයගෙන් ආශිර්වාදය ලබන්නා වුණත් කිසිම කෙනෙකුට බලද්දන්න වෙත් තත්ත්වයක්පත් වෙනවා. ඔය ජයග්‍රහණය කරන කෙනෙක් නමුත් අපි ඒවද ගණන් ගන්න නැතුව අපි හොයාගත්ත එක අපිම කාලා බිලා කීයක් හරි ඉතුරු කර ගන්න ඕන එක එක දිලා හරියන්නේ නැහැ කියලා ඔය જાතියේ ලෝභයෙන් ජයග්‍රහණය කරන්න බලන්න. ඒක හදාස සිද්ධ වෙනවා. අනික් කාරණේ තමයි අපි විසින්ම අපි භෞතික වශයෙන් අපි දන්නේ අපි විසින් වේදම් කරන ක්‍රම. ඒක අපි දැනගන්න ඕන ක්‍රමයක් තියෙනවා. ආදායම වේදම් පොතක් හරගෙන වේද ආය දාලා වැය දාලා ආදායම එක පැත්තක දාලා වැය එක පැත්තක දාලා ගිය සතියේ දරකම් වැය බලන්න ඕන. බලයිද මාසෙකින් හරි සතියකින් හරි බලන්න ඕනේ. වැය කොච්චර ගිහින් තියෙනවද අය කොච්චර එකතු වෙලා තියෙනවද? වැය වැඩි නම් බලන්න මොනවද වැය වැඩි වෙලා තියෙන්නේ. ඒතොර පේනවා නිෂ්කාරී විදිහ වැය වැඩිච්ච කීයක් ඉදිරියට කපා හරින්න පුළුවන්. මෙන්න මේක කපා හරින්න පුළුවන් අර. මනස ජීවිතේ ඉදිරිය කපා හරින්න. අත්‍යවශ්‍ය කොටස අය කිරීම අන්තිවර ඉතුරු වෙනවා. ඉතින් අපේ ජීවිතය හැද ගැහෙනවා ජාම් ජීවිතයක් අත්‍යවශ්‍ය දේට පමණක් වීදම් කරන ජීවිතයක්. ධර්මානුකූලව කටයුතු කරන ජීවිතයක් හැරගෙන. ඒතර බල ග්‍රහපුරව පේන්න පටන් ගන්නවා. නිකං වීදම් වෙලා නෙවෙයි. හම්බෙච්ච මුදලට වඩා වැඩි වැඩ කරන්න ගිහින් වීදම් වෙලා තියෙන එක දකින්න. අනුන් කරන්න අන්නාලේ කරන්න නැතුව තමන්ගේ මතවල තමන් දැනගන්නව කටයුතු කරනවා. නමුත් ඒක නෙමෙයි අද කෙරෙන්නේ. අල්ලපු ගෙදර ළමයාට බයිසිකලයක් ගෙනත් දුන්නොත් අපේ කරත් අපි ගෙනත් දෙන්න. එයා ගෙනත් දුන්නේ කොහොමද? එයාට විශාල මුදලක් හම්බෙලා මොනවා හරි පන්නකින් එයා ගෙනත් දී. අපිට එහෙම එකක් හම්බෙන්නේ අපිට හම්බෙන්නේ පඩියේ විතරයි. හරි අපි තවන කොහොමද තියෙනවා අනික අර දෙවෙනි වන්ද අපේ පොඩි එකා තියාගන්න. ඒ නිසා අපි ගන්නවා නිගමනය අපි ගෙරත් දෙමු කොහොමත් නැයි වෙලා හරි මේ හැරේ වයිසිකලේ. පුර විතරක් ඇතර අපේ කරක් තියෙනවා අපේ එක දෙවෙනි කරන්න බෑ. පේන්නේ නැද්ද බල බල හුල්ල හුල්ල ඉන්නද පොඩි එකා අනේ මගේ පපුවේ ඉන්නවා කිය. දැන් මේ ඔක්කොම අනුකම්පාවනේ භූමිකම්පාවක් ඇවිත්ලා තියෙනවා. අපි දැනගෙන නැහැ අපේ තරමට අපේ එකා හදාගන්න. ඊට පස්සේ ඌ හැදෙන්නේ තමන්ගේ තරමට හැදෙන්නේ ඌ දන්නේ නැති දහම පුර දුන්නු.
එක ලොකු වෙනකොට උගේ තරමට ජීවත් වෙන උ දන්නේ නැහැ, උ දන්නේ නැහැ වෙනසිලා. නමුත් ඒකම විනාශයක් වෙන මාගිය කියලා ධර්මානුකූල අපිට පේන්නේ. අපිට අනුකම්පාව කියලා බෝධිකම්පාවක් හටගන්න අනේ මගේ පපුව හොස් ගාලා යනවා පොඩි එක අරුම්. අර එහා එක වාචිකලේ වදින අපේ එක බලා ඉන්න හුළු හුළු. ඉතින් පුතාට යථාර්ථය පෙන්වන්න දෙන්නේ දන්නේ නැහැ. එහෙම කළා කොහොම හරි ගිහින් දීලා බලපුවා අපි දන්නේ හරි වැඩක් කියලා හිතන අපි තුද්දා කරනවා. උන් හිතලා තියෙන්නේ උන් දෙවිතරයි පුළුවන් වාචිකලා ගන්න දෙන්නේ. අපිට නැහැ කියලා උන් දෙයිති. පොතේ වත් අදහම වෙන්නේ. අපි මේ දෙන්නේ මොනවද? මේ ලෝකේ ධර්මයේ වෙනුට අධර්මයක් අරගහගෙන අධර්මයේ තුලින් අපි ජයග්‍රහණය කරා කියලා උද්දාම් වෙවි. මේ කරගන්නේ මහා විනාශය. මෙන්න මේවා බෞද්ධයෙක් හැටියට දකින්න ඕන. ලෝකයා කරන්නා නාලේ කරන්නේ නෙමෙයි. ලෝකයා මුලාව නිසා ඒව කරනවා නම් ඒකත් අපි දකින්න ඕන. ළමයිකට අත්‍යවශ්‍ය දේ දෙන්න අත්‍යවශ්‍ය දේට සැකසුරුව මේ කටයුතු කරන්න ඉගෙන ඕන. ඒ ළමයා ඉති අනාගතේ හැදුව හැටියට යන්නේ. ඊට පස්සේ ළමයා අපි දැති කාලයක හරි ඒ ක්‍රමෙට ජීවත් වෙනවා. මේ ඔය ක්‍රමයේ මුලදි වැරදුනොත් එහෙම ලොකු අමාරුවක් වෙනවා. ඊට පස්සේ පස්සේ හදන්න බැරුව යනවා. මුලදි මුලදි හැඩ ගහන්න ඕන ගහ මුලදි හැඩ ගහන්න නැතුව ඇද වෙලා තියෙන දැරලා හිටන් ඇදලා තියෙන මෝරන් දැරියට පස්සේ ආයෙ හැඩ ගහන්න නැතුව ගහ කැඩෙනවා මිසක් ගහ ඇදරෙන්නේ නැව ලබටි කාලේදී ගහ දිගෑරලා ඒක ලීයක් හරි බැඳලා තියෙන ගහ කෙලින් යන හැදලා බෙරුවොත් කෙලින් විච්ච ගහ මෝරලා ගියා නම් ඒක ඇද වෙන්නේ. අන්න ඒ වගේ මා දැනගෙන දරුවන් හදා ගැනීමේ දක්ෂතාවය අපිට තියෙනවා තමයි ආරි ධර්මනෝ ජීවු වෙන්න පුළුවන්. මේ එනිසා මේක බොහොම සියුම් ගහක්. නිවන් දකින්න විතරක් නෙමෙයි තියෙන්නේ මෙලෝ ජීවත් වීමේ බැහැමින් සාමීන් ජීවත් වෙන්න කරදරයක් නැතුව ජීවත් වෙන්න වගේ පෙන්නපු දහම බුදුදහම. ওই දෙකම තියෙන්න ඕනේ.